ඇත්ත දැනගන්න තැන පිස්සුවට, හරියටම ඇත්ත දැනගන්න තැන පිස්සුවට. එක්ක බය වෙ. මේ මොකද්ද වෙන්නේ කියලා බලමු. ඇත්ත දැනගන්න තැන. අපේ ආත්මය තුල ඉන්නව එක්කෙනෙක් එළියට බැසීමට. එයා හදාගෙන ඉවරයි සියල්ල. එයා ඉන්නේ එළියට බැසීමට. නිදා ගන්නකන් ඉන්නේ. ඇඟට වතුරවක් කරනවා. වතුරවක් කරන වෙලාවේ ඇහැරෙන. ඇඟට වතුරවක් කරනවා. වතුරවක් කරන වෙලාවේ ඇහැරෙන. ඇහැරෙන වෙලාවේ හෘදය නතර වෙලා තියෙනවා. දැන් ඇඟට ඇතුල් වෙන්න බැරි වෙනවා. නමුත් Taman ඉන්නෝ. පේනොදි කියලා. ඇඟට ඇතුල් වෙන්න බෑ. අර හීන ලෝකේ ඇතුලේ ඉන්න කෙනා ඇඳට ගෙන්නව ගන්න නම් වේගවත්ම ක්‍රමවේදය ඇඳේ ඉන්න කෙනාගේ ඇඟට වතුර ටිකක් දෙමින් වෙන්න. දහනකොට හાર્ට් එක නතර වෙලා තිබුණොත් අරයයිට ඇවිල්ලා ඇඳගාව නතර වෙලා ඔය වතුර දදා මොකද්ද කරන්නේ කියලා අහන්න තියෙනවා. හાર્ට් එක නතර වෙලා එතකොට හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට හොයාගන්න බැරි වෙනවා. හાર્ට් දෙකක් තියෙන වෙලාවක් වීතු වෙනවා. ආත්ම දෙකක් තියෙන වෙලාවක් වීතු වෙනවා. දෙකේම පණති බීතු වෙනෝ, දෙකේම ශක්තිති බීතු වෙනෝ, දෙකේම ස්කන්ධති බීතු වෙනෝ, දෙකේම හීන ලෝකේ ඉන්න කෙනාටත් පයින් ගැහුවෙන් පස්සේ අර ඒක ගලක් නම් ඒක ඉතින් තමන්ගේ කකුල කැඩිලා ආයි ලොයික් කැඩිලා හීන ලෝකේ ඇතුලේ පඩි පෙළ බහින්න ගියෙන් පස්සේ කකුල එකතරේට පෙරළුනොත් එහෙම මෙහෙන් නැගිටින්න බැරි වෙනවා. නැගිටින්න බෑ. ඒ කියන්නේ කකුල රිදෙන්න අල්ල. ඒ හීන ලෝකේ ඉන්න කෙනාවෙ. හීන ලෝකෙට තමන්ගේ ආත්මය නිරන්තරයෙන් සැරිසරන. තමන්ගේ ආත්මය නොපෙනෙන්න සැරිසරන. උඹ නිදාගනින් කියලා යන්නේ හේවි. තමන්ගේ ආත්මය. ඔය ආත්මය ඇඳගාවෙන් නතර කරලා බලන්න පුළුවන් නම්, සයනගාවෙන් නතර කරලා බලන්න පුළුවන් නම් ඇඟට ඇතුල් වෙන්න කලින් වතුර ගහපු ගමන් එන පොරක් ටොක් ගාලා ඇඟ ඇතුළට එන. අර හීනේ පැත්තකින් තියලා ඇඟ ඇතුළට එන. මොන මගුලකට වතුර ගහුවද කියලා. නැකිට ඉවිල කෑත් ගහනුයි. අගේට තිබිච්ච හීනම කෑව කියාගෙන නැකිටිට. ඉතින් මේ ආත්මය ඇඟට ඇතුල් වෙන්න කලින් ඇඳගාව නතර කරලා බැලිය යුතුයි. ඒකට තමයි තිබිය යුතු වෙන්නේ වීරිය කියන දේ. ඒකට තමයි පිරිය යුතු වෙන්නේ සද්ධාව කියන දේ. ඒකට තමයි තිබිය යුතු වෙන්නේ ප්‍රඥාව කියන දේ. මෙන්න මේ කුසල් මූලයන් තුන එකතු කරගෙන ඉන්න කෙනෙකුට හැකියාව තියෙනවා ඇඟට වතුර බාල්දියක් ගහන්න කලින්, එක්ක එලා අම්මෙක් ඇහෙන්න කලින්, ස්කන්ධ ධාරාවන් දෙකක් නතර කරලා බලලා නතර කරලා බලන්නලු. අර අරතරම් පාරමිතා අවශ්‍ය වෙන්නේ නොතන නතර කරලා බලන්න. ඇඟට ඇතුල් වෙන්න කලින් ආත්මය කොහෙද ගිහින් හිටියේ? නතර වෙන්න පොඩ්ඩක් ඉන්න. හම්බ වුණේ ප්‍රථම වරට. ඒක උදා වෙන්නේ අතිශය කලාතුරකින් වෙන බුදුම්මේ. ඒක උදා වෙන. තමන් කට්ටියට දීලා බලන්න. සම්බෝධි ධර්මය සාක්ෂාත් කරන්න විදියක් තියෙනවා. තමන්ගේ අනාත්ම වෙච්ච කයට ආත්මයක් ඇවිල්ලා උදේ පාන්දරට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඒ ආත්මේ ජීවත් වෙනවයි කී කී ඉඳලිවල රැට මේකෙ නික්මෙන. මෙන්න මෙයා අල්ලා ගැනීමට බෝසත්තුරු උත්සාහ කළ යුතුයි. බෝධිසත්ත්වය උත්සාහ කරන්නේ මෙයා අල්ලා ගන්න. මොකද මේ දෙපැත්තට පනින්නේ කියලා කවදක හරි අල්ලනවයි කියලා අදිෂ්ඨානයක් ගත්තා නම් ඒ බුද්ධත්වයට ගත්ත අදිෂ්ඨානයක් වෙන්නේ. කවදක හරි අල්ලනවයි කියලා. ඇඳේ ඉන්න කෙනා පණ තියන කෙනාද? හීනේ ඇතුලේ ඉන්න කෙනා පණ නැති කෙනාද? දෙදෙනාටම පණ පිහිටවපු වෙලාවක ඇල්ලිය යුතුය. පණ පිහිටවල අර ඇඟට වතුර ගැහුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් නම් තෝ ඇඟ ඇතුළට ගන්න නැහැ කියලා නතර කළ යුතුන. ඕගොල්ලන්ට පුළුවන් ද කියලා අහනෝ. ඇඟ ඇතුළට ඇතුල් වෙන ආත්මය පොඩ්ඩක් ඉඳපන් කියලා ඇඟට ගන්න.
වැරිගෙනවනේ. අන්න ඒ පොඩ්ඩක් ඉඳපන් කියලා ඇඟට ගන්න කෙනා වෙත්නම් අර ඉඳපන් කියපු ටිකේ තියෙන වෙන මේ සියලු පරීක්ෂණ ටික ඊටාම සරල කෙටි ධර්මතා වෙනවා. මේ ආත්ම දෙක දැනගෙන ඇඟට එකතු කළ යුතුයි. ආත්ම දෙක දැනගෙන ඇඟට එකතු කළ යුතුය. නොදැන නොදැන අර එක සැරේට උදේ පාන්දරට වතුර පාරක් වැදිලා හරි නැත්නම් එලාම් එක වැදිලා හරි නැකිටට වැඩක් නැති වෙයි. එලියට බහපු ආත්මය හීනය තුල සැරිසරපු ආත්මය ඇඳගාවින් අතර කරලා බලලා ඇඟට ඇතුල් කළ යුතුය. අන්න එතකොට තියෙන සර්වඥතා ඥානෙ වෙයි. ඒක ඇතුල් කරනකොට කෙනෙකුට කියන්න පුළුවන් හැකියාවකුත් නැති වෙනවා. තමන් එය අද්දකීම් තුලින් බලාගෙන දැකගෙන මහා පරිනිබ්බාන ධාතුවට ඇතුල් විය යුතුයි. මහා පරිනිබ්බාන ධාතුව. එතන තියෙන මහා පරිනිබ්බාන ධාතුව. අර ආත්මේ එළියට බහින ආත්මේ තුල ශක්තිය තිබුණොත් එහෙම හෘදය තිබුණොත් එහෙම කැපුවෙන් පස්සේ එනවනම් හීන ලෝකයේ ඇතුලේ වුණක් කමන්න තියෙන හම්බුනොත් පීයක් අත කපා ගන්නයි කියලා කිය. හීන ලෝකයේ ඇතුලේ පී හම්බෙන්නේ අත කපා ගන්නයි කියලා කිය. ඒ වෙලාවට පොඩ්ඩක් රිදෙවි කියලා කියන නැත්තම් මෙහෙත් අත කපා ගන්න වෙනවනේ. මෙහෙත් අත කැපෙනවනේ. නමුත් යම් යම් වේදනාවල් පෙරලිලි මේ වගේ දේවල් දුන්නන් පස්සේ හීන ලෝකයේ ඇතුලේ තිබිච්ච ආබාධය ඇඳේ තියෙනවා. කක්කරේ ආබාධයක් සිද්ධ වුණා නම් අතපය කපා ගන්න කට්ටිය යන්නේ නැති වෙයි. නමුත් පිහියක් අරගෙන උලල බලීමට හැකියාව තියෙනවා. ඉන්ජෙක්ෂන් කට්ටක් අරගෙන ඇනලා බැලීමට හැකියාව තියෙනවා. උදේටත් එහි වේදනාව තියෙනවා. හීන ලෝකයේ ඇතුලේ සටනක් දියත් කරා නම් ගොනෙකුත් එක්ක ඒ වේදනාව එතන තිබිච්ච බයටම නැගිටිනුයි. මේ අනවරාගික සංසාරේ හඳුනාගත නොහැකි දෙන්නෙක් ඇවිදිනව කියලා බෝසත්තුරුන්ට වැටහෙන. මෙහෙ විතරක් නෙවෙයි හීනෙට බහැලත් අපි ඇවිදිනවයි කියලා තීර. එහෙත් යන්නේ ඉගෙන ගන්නෙ, එහෙත් යන්නේ කන්න බොන්නේ, එහෙත් යන්නේ ආරක්ෂාව තකාය ඒ හීන කුලය ඒ පැත්තට ගිහිල්ලා වැටිලා තියෙනවා. ඒ පැත්තට ගිහිල්ලා වැටිලා තියෙනවා. හීන කුලය මේ පැත්තටත් ඇවිල්ලා වැටිලා තියෙනවා. කොච්චර කෝටිපති වුණත් කොච්චර කෝටිපති වුණත් හීන ලෝකයේ ඇතුළට දාලා හිඟන කරන වෙලාවල් නැත්තේ නැති වෙන. කොච්චර දැනුගත් වුණත් ඒ පැත්තට දාලා මෝඩ කරන වෙලාවල් නැත්තේ නැති වෙන. සමහරක් වෙලාවට හොඳ උගතුන් බය වෙලා නැගිටිනු. කැසරේට වතුර බොනු. බය වෙලා නැගිට්ට නොවෙනව. අර ආත්මය ගිහිල්ලා තමන්ගෙන් නිරුද්ධ වෙලා තමන්ගේ ශරීරයෙන් නිරුද්ධ වෙලා ආත්මෙලියට පැනලා ඒ ගිහිල්ලා වෙච්ච විප්‍රකාරයක් නිසා එහේ අවදානන් නිසා කොහේ හරි ගැලවෙන්න තැනක් හෙව් වෙන. ඒ වෙලාවට ඇඳ හම්බුණා. ඔන්න උගත මෝඩය වෙච්ච තැන වෙන. ඒ වෙලාවට වතුර බොන. ඉතින් මෙන්න මෙතෙන්ට පිළිතුරු අරගෙන එන කෙනෙක් වෙත්නම් ඔහු සම්බුදුවරයෙක් වෙන. මේ අවබෝධ කරලා දීමට අවබෝධ කරලා දීමට හැකියාවක් නැති වෙනව. මාර්ගය ප්‍රකාශ කිරීමට හැකියාව තියෙන. සාක්ෂියට හම්බ වෙන්නේ ඔබ සහ ඇඳේ ඉන්න කෙනා සහ ඔබ දෙදෙනා දැකපු කෙනාවි. සාක්ෂියට හම්බ ඒ තිදෙනා හම්බුනන් පස්සේ එතන වීරිය සද්ද ප්‍රඥා විෂය තුන තියෙන. විෂය තුනත් එකතු කරලා ගත් කල මොකද්ද මෙහි ඇති විෂය කියලා එක කියන්න පුළුවන් එකක් නොවන ලෝකෙට. මොකද්ද මෙහි ඇති අවසන් ප්‍රතිඵල? ඒක කියන්න නමුත් ගියා වෙන. ඒක ඇතුලේ හිටියවේ. හිටියට කවුරුවත් හිටියේ නැති. දැන් මේ මරුණයින් පස්සේ පිට වෙන්න ඉන්න ආත්මය රැටක් යනවයි කියලා තේරෙනවා කට්ටියට. නිදාගත්තයින් පස්සේ පිට වෙන්නේ එයයි කියලා තේරෙනවා. මෙහෙ නිදිමාපිලා කාලා මරුණට කිසි ප්‍රශ්නයක් නැතිව. අරයට ලෝකයක් තියෙන වෙන වෙලදී ඔන්න ඕ ලෝකෙන් නිදහස් කර ගැනීමට තථාගතවරු බුදුවරු දොරටු විවෘත කරන. එලවත් මෙලවත් පරලොවත් කුමන ලොවක් තියෙන්නේ එකම ආලෝක දොරටුවකින් හැදෙන දෙයක්ක
आलोके दुरटुव देखुत ओब इन आर्य तल है आरक्षित नंग ओब सदातनिक अनारक्षित एहेम मेहाट पनो मेहेम मेहाट पन मेहेम मेहेम पनल मेहे मेरे एहिताग्नि ने निदाग्नि इन मकील एट पास एंगट वतुर दान वतुर दम मैम पास हाट टेक नतर विला हाट टेक नतर विला नम तर हुस्म गन पेन दिखिल हाट टेक नतर उन्ना पुते अनिपत्ते शरीर अतिनो हाट टेक अतिनो रेद पे रेद तीनो लोक अतिनो बैनो आकार अनिपत्त तीन आत्मे प्रायोगिक दकीनो ना कन्नाडी इंगिल मला पल्ल की आत्मे एलियट बहिन के नावे दड़त्कराने प्रतिबिंबे कि कट्टी दाने ने प्रतिबिंबे मना अभी नड़त्कराने अपी मतबुद्ध शेस्त्री तुल ए प्रतिबिंब दुरटू ए प्रतिबिंबे दकी मट दुरटू एक आसू नमत् संबोधि धर्मे की नदे एक दुरी कक्वे दुरटू की नदे एट अन्न मावत भी